අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු වුණා. දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. ඔබලාගේ ජයග්‍රහණය පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ඒක ඔබලාගේ පමණක් නෙමෙයි මුළු රටේම ජයග්‍රහණයක් හැටියට අපි දකිනවා. තව දෙයක් කියන්න කැමති, ඔබලා දැන් ඉදිරිපත් කරපු මේ යෝජනා කලින් උත් ඉදිරිපත් කරලා තියෙනවා. මම දැන් නැවත ලියාගත්තා. 100%ක් අපි එකඟ වෙනවා. ඒවත් එක 100%ක් එකඟ වෙනවා. කාල රාමු පිළිබඳව මම හිතන්නේ අපිට පොඩි සාකච්ඡාවක් කරගන්න පුළුවන්. මෙතෙන්දී මේ මහජන කවුන්සිලය සම්බන්ධයෙන් ඒක ඉතාමත්ම වැදගත් යෝජනාවක්. මොකද පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ තර්ක විතර්ක වලට ප්‍රකාරව තමයි නීති සම්පාදනය වෙන්නේ, නීති වෙනස් වෙන්නේ. ජනතාවට සම්බන්ධ වෙන හැකියාවක් නැහැ. නමුත් ජනතාවගේ ශක්තිය කොපමණද කියන එක අරගලය මගින් මුළු රටටමත් ලෝකෙටත් පෙන්නලා තියෙනවා. ඒ නිසා ඔබලාගේ සහභාගිත්වය මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක නෛතික වශයෙන් අපිට කරගන්න පුළුවන්. ආර්ථිකය ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා. මේක ආර්ථිකමය ගැටලුවක් නිසා මම ඒ පිළිබඳව යමක් කියන කැමැති. කෙටි කාලීන මේ වැඩපිළිවෙල ඉන්ධන ගෑස් ආහාර අවශ්‍යතාවයන් පිළිබඳව කිව්වා. ශුද්‍ර ණය ගොවි ණය කපා ගැනීම පිළිබඳව කිව්වා. අපි පොඩ්ඩක් පුළුවන් මේ දෙහා බලන්න ඕන. මොකද අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමවේදයක් ජාත්‍යන්තරය පිළිගන්න තියෙන්න ඕන. අපිට හිඟා කණ්ඩ බෑ. අපි හිඟන්නෝ නෙමෙයි. අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕන. ලෝකෙට පෙන්නලා අපිට පුළුවන් කියන එක අපි ලෝකෙට ජනගත කරන්න. ඒකට දේශපාලන පක්ෂයකට තනියෙන් කරන්න පුළුවන් දෙයක්වත්, අරගලයේ ජනතාවට තනියෙන් කරන්න පුළුවන් දෙයක්වත් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා අපි බලාපොරොත්තු වෙන සර්වපාක්ෂික රජයක් සහ මහජන කවුන්සිලයේ ඔබලා සමග එකතු වෙලා ලෝකෙට අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා ආයෝජන හැටියට ඒ අවශ්‍ය මුදල් ලබාගෙන හිඟන්නොන්ගෙන් ගැලවිලා උඩට ඇවිල්ලා වැඩගත් මිනිස්සු හැටියට මේ ප්‍රශ්නෙට විසඳන්න අපිට වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ කියලා. එතකොට මෙතන ජාත්‍යන්තර අපිව පිළිගන්න ඕනේ. ජාත්‍යන්තරය පිළිගැනීම ඉතාමත්ම අඩු තැනක තිබුණේ. මම විශ්වාස කරනවා මේ වෙනසත් එක්ක ඒ පිළිගැනීම තව ඉහළට යාවි. ඒත් සමගම අපිට පුළුවන් වේවි මේ වැඩ කටයුත්තට සාධාරණ විසඳුමක් ළඟදිම ලබා ගන්න. දැන් ඊළඟට බදු ගැන කතා කරා. අපි කවුරුත් දන්නවා මේ වක්‍ර බදු හරහා අඩු ආදායම් ලාභී ජනතාවට සාපේක්ෂව වැඩි බද්දක් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ඒ බදු ආදායම පමණකින් අපිට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අපි තේරුම් ගන්න ඕනේ මේ සමාජයේ මේ අපේ ආර්ථිකයේ විශාල ප්‍රතිසංස්කරණ කරන්න සිද්ධ වෙනවා. ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්නේ නැතුව අපි බදු විතරක් වැඩි කරලා අපිට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ පුළුල් ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. එතකොට ඒක සියලුම ශේෂ්ත්‍රවලට බලපාන්න සිද්ධ වෙනවා. අපිට තවදුරටත් මේ ලින්දේ ඉන්න ගෙම්බෝවාගේ ලෝකෙ දිහා බලන්නේ නැතුව මේ රට දියුණු කරන්න බෑ. අපි මේ රට ලෝකෙට එකතු කරන්න ඕනේ. ඉතිහාසයේ බැලුවා, රජ කාලේ බැලුවා, අපේ රට දියුණු වෙච්ච අවස්ථාවලදී අපි ලෝකෙත් එක්ක එකතු වෙලා වැඩ කරපු රටක් හැටියට තමයි මේ ජයග්‍රහණ ලබා ගත්තේ. අද මේ තියෙන ඩොලර් ප්‍රශ්නෙටත් ඒකම තමයි පිළිතුර. අපිට දීර්ඝව මේක ගැන කතා කරන්න පුළුවන්. නමුත් මම මේ සඳහන් කරේ බදු පමණක් අපි මේ ගැන බලලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. අපි එකඟ වෙන්න ඕනේ. ඔබලා සහ අපි පූජකතුමනි ස්වාමීන් වහන්සේ අපි එකඟ වෙන්න ඕනේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල මේ ප්‍රතිසංස්කරණ කරන්න. කණ්ඩායමක් ප්‍රතිසංස්කරණ කරන ලෑස්ති වෙනකොට තව කණ්ඩායමක් කිව්වොත් නෑ අපි මේකට සූදානම් නැහැ කියලා එතන ගැටලුවක් මතුවෙනවා. අපි ඔක්කොටම පුළුවන් වෙන්න ඕනේ එකඟ වෙන්න. ඉතින් මං හිතන්නේ ඒක අර මහජන සභාව කියන එක ඉතාමත්ම වැදගත් මේ වැඩ කටයුත්ත. ඒ නිසා මං හිතන්නේ මගේ වෙලාව හරියට විනාඩි 4. නමුත් නැවතත් මම සඳහන් කරන්න ඕනේ ප්‍රධාන විපක්ෂය හැටියට අපි ඔබලා ඉදිරිපත් කරපු මේ සියලු ඒ කරුණු පහට සහ
හයවැනි කාල රාමුව පිළිබඳව එකේ සිට පහට සියයට සියයක් එක වෙනවා හය පිළිබඳව යම්කිසි සාකච්ඡාවක් කරන්න ඕන කියලා බොහොමත්ම ස්තුතියි.